Getra kau de. Getra kau de. Ah. Main ni besar putane. Mak kau de kira baru. Pada mana? Thank you, auntie. Nangit class ke hilah tamam awi ne. Ata de. Nangit tamam awi ne? Ne. Ay, muka kau rumah nak apa? नहीं मुना वक ने नांगी डारा डांसिंग क्लास का पटांगर नो ने क्यों बने आओ दो क्या क्या इन्हें लामाई के नेट मुगा ना क्लास का पटांगर नो ने क्या लगता है नांगी क्यों बने आंटे ओको मल लामाई के डांसिंग कराने पुलान तेरा खुयान ने किया ला माटे दिन यागी तेरा खंबू ना माँगे का नांगी तो किया ना यार इन्हें पुता ठीक मैं नंगी फोन इधर कॉल करें ना इधर अने आंटी नंगी की नंबर का मंगा अपने नहीं आह इन्हें इन्ना को मामा नंबर का आरा करें ना सर पुता अभी लाइन ना दो हम बैठने की है ला मैं ही ना वो हिमी टेन ना को बड़ी हाईएंग इन्ने पा हरी समय टेन ना हरी हर दो लागे ही ना वो है तो नांगी क्लास है मैं काउडाउ टाउन में करने काउडाउ टाउन में करने ओ मैं पुता वो यार नांगी आवा हम यार के नंबर की इल्ला करने उकदर मामा नंबर एक देने का हरी नहीं नहीं यहाँ मनोकिया एक दान नहीं हरी हरी आंटी मान नांगी के नंबर की लगानी इना हूँ इंडो को माम ते का हाथ आगे ना हाँ वाह वो दान ना नहीं ना माँगो वो मीठा कालीन देखना नहीं वो हमने तू मेरे पति के निकला नहीं भी मुकुट पुती भी
अम्मी कौर मनुष्य मे पस्य कौर हर मिनीक मगे बैसकल पस्यम आवा मं गिदर लगे मे पत्र हर वी ऊ गेट नत्र मे बड़ा लगी ऊ को अंदे अम्मे अम्मी अभी हेम देट पोलिस बेहनी ओन मना अभी वायस महत्या हिता हमे इतकोट भय ओवि उब गिवल गावट आवानी गिवल गावट इन तू कहो के भय कर मम गिवल गावट आपनी साई के भय है भय पुतो कर्ण दया पारिसमे वैडे गैसुनो कोहिंग केलवर वेद दानी ने कोहम उना उब माव मेकड़ फाव दिन ना लैस दिन पा ची ची बोस मम बोसे के वैडे करने दें कोच्चर काले की ना एक गहापु एक गेम कदी वक्त මම බොස්ස පාවල දීලා තියෙනවද? උඹ මේ වැඩවලදී මාව පාවල දුන්නේ නැහැ තමයි. හැබැයි මේ වැඩේ ඊට වැඩිය දරුණේ. අපි මේ වැඩේදී සෙල්ලම් කරන්නේ පොලිසියත් එක්ක. අන්න ඒක හොඳට මතක තියාගන්න. මම මේ පොලිසියට විරුද්ධව දෙන පළවෙනි ගේම් එක නෙමෙයි බොස්. බොස් මං ගැන බය වෙන්න එපා. මම මේව පුරුදු වෙන කරන වැඩ නෙමෙයි. අන්න ඒක නිසා තමයි ඔබ මම මේ වැඩේට සම්බන්ධ කරගත්තේ. මේ වගේ භයානක වැඩක් කරන්න පුළුවන්
උඹවගේ කෙනෙක්ට විතරයි. බොස් කියන්නකෝ මම මොකද කරන්න ඕනේ කියලා. ඊළඟට කරන්න ඕනේ දේ මම කරන්න. අර ඔත්තුව දුන්න කොල්ලට මොකද කරේ? ඌ අපි පොට් එකේ ඉන්නවා. හැබැයි පරිස්සම. හොඳට ඌ ගැන ඇහ ගහමින් ඉඳපන්. ඔය වෙලාවේ ඔතනින් පැනලා යයිද දන්නේ. වැඩිලන්ගෙන් පැනලයන්. ඌ එහෙම හිතුවොත් හරි පැනලා ගියොත් හරි ඌට මොකද්ද වෙන්නේ කියලා ඌවත් දන්නේ නැති වෙයි. උඹ මෙහාට එනකොට මං ගැනත් හොඳට හිතලා වරෙන්. මට හැම වෙලාවෙම කෝල් ගන්න දෙපා. බොස් කියන විදිහ තමයි ඉතින්. මම මෙතන වාඩි වෙන්න ලස්සිත. ඉඳගන්න ඉඳගන්න. මගෙන් අහන්න දෙයක් නැහැ. මේ ඒක නෙමෙයි. ඔය අවුද සර්ට් එක ගොඩක් කියලා කතා කර කර හිටියා නේද? අනේ උනදික මිස්. ඇයි මොකක් කරේ අවුලක්ද? ඔව් පොඩි අවුලක්. ඒ කියන්නේ නැරන්දික මිස්. ඊ මම පොලිසිය ඉඳලා ගෙදර යනකොට අර රංග මිස්ටයි පොලිසියට ඔත්තු දුන්න අයියටයි තර්ජනය කරපු මිනිහා මගේ බයික් එකත් නවත්තලා පිස්තෝලෙකුත් දික් කළා මටත් මරණ තර්ජනය කළා. බුදු අම්මෝ. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මිනිහා ගියා. මම සර්ට උදේ විස්තරේ කිව්වා. ඉතින් සර් මොකද කිව්වේ? සර් ඉතින් කිව්වා පරිස්සම් වෙලා ඉන්න කියලා. අපි මිනිහා හොයාගමු කියලාත් කිව්වා. සර් එහෙම කියලා හරියන්නේ නැහැ නේ ලසිත. අපි හැමෝගෙම ජීවිත අනතුරේන තියෙන්නේ දැන්. ඇයි? නදීගේ මිස්ටර් තර්ජනය කළාද? නෑ නෑ. මට නම් තර්ජනය කරේ නෑ. හැබැයි ඉතින් මටත් කොයි වෙලාවක හරි තර්ජනය කරાવીනේ. උනාදීගේ මිස්. එහෙම වෙන බැරි කමක් නෑ. ඉතින් අපි අපේ ජීවිත ලොකු අවදානමක දාලානේ තියෙන්නේ. මෙහෙම ගිහලා අපේ ජීවිතවල ලොකු අනතුරක් වුණොත් නැත්තම් අපේ පවුල ලයිට් කරදරයක් වුණොත් ඔය මිනිහා තනි මිනිහෙක් වෙන්න බෑ. ෂුවර් එකටම තව කවුරු හරි ඔය මිනිහත් එක්ක ඇති. ඒක නම් ඇත්ත නදීගේ මිස්. ඉතින් අපි මොකද මේකට කරන්නේ? සර් අපිට කිව්වට අරව කරන්න මේව කරන්න කියලා. අපි ඔව කරන්න අරකයි. මොකටද අපි අපේ ජීවිත බිල්ලට දෙන්නේ? දැන් බලන්නකෝ රංගට වෙලා තියෙන දේ. එයා හොඳටම බය වෙලා. මම කෝල් කරත් ආන්සර් කරන්නේ නැහැ. සර් රංග මිස්සත් බලන්න කිව්වා. ඔව්. මම තිනේ අවසර රංගව බලන්න යන්න. එහෙනම් ඉතින් අපි දෙන්නම යන්. හරි. එහෙනම් අපි එහෙම කරමු. මේක මේ ගමේ මිනිසුන්ට කොච්චර වාසි ලැබෙන දෙයක්ද මුණපාල? මේකෙන් මිනිසුන්ට රස්සාවල් කොච්චර ලැබෙනවද? රස්සාවල් නම් ලැබෙයි පාලිත මහත්තයා. ඒ වුණත් මේ වැඩේ නිසා මේ පරිසරයට වෙන විනාශය. ඒකට කවුද වගේ කියන්නේ? මේ වැඩේ නිසා වැවත් විනාශ වෙලා යාවි. අනිත් කැපෙන ගස් කුලම් ප්‍රමාණය. එව්වට මොකද වෙන්නේ? වැව ළඟ තියෙන ගස් ටික කපන්නේ නැතුව එතන ගොඩනැගිල්ලක් හදන්නේ බැහැනේ ගුණපාල. ඔව්. මම ඒක දන්නවා. පාලිත මහත්තයා දන්නවාද ඔය ගස් කොළන් වලින් අපට ලබා දෙන ඔක්සිජන් ප්‍රමාණයට අපි වන්දි ගෙව්වොත් අපට කවදාකවත් ඒක ගෙවලා නිම කරන්න බැහැයි කියලා. ගස් කොළන් කියලා මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතාවල් නැති කරන්න බැහැනේ ගුණපාල.